අපි කියසමානේ කතා කරන්නේ සම්මුතිය සහ පරම සත්‍ය ගැන. ඉතින් තවදුරටත් ඒ ගැන කතා කරන්න තමයි හිතුවේ. එතකොට බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට තමන් විසින්ම අවබෝධ කරගත් දෙයක් හරහා තමයි සිද්ධ වෙන්නේ. මොකද අවබෝධ කරගත්තේ මම කියලා කෙනෙක් නෑ කියන එක. එමේ මම කියලා කෙනෙක් නෑ කියන කතාව අපි චුට්ටක් බලමු මොකද්ද ඒ කියන්නේ. ඉතින් අපි හැදිලා තියෙන්නේ ඉතා කුඩා අංශුවල. මේ ඉතා කුඩා අංශු ඇහැට පේන්නේ කෝටි ප්‍රකෝටියක් විතර. ඉතින් ඊටත් වැඩිව ඇති. ඒ ඉතා කුඩා අංශු හැම මොහොතෙම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදිලා වෙනස් වෙලා නැති වෙලා යනවා. උත්පාද වය ධම්මින ඉපදෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒකට ඒ කාලේ භාවිත කරපු භාෂාව මගධ භාෂාවෙන් කිව්වේ ජාති ජරා මරණ කියලා. එතකොට අපි ජාති ජරා මරණ කියලා සාමාන්‍යයෙන් බලන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ ජාති ජරා මරණ කියන එක මේ මහත්. ඉතින් අපි මම කියලා පුද්ගලයෙක්ව හඳුනාගන්නේ අපට ඇස් දෙකට පේන දෙයක් කරහා, අතට අහුවෙන දෙයක් කරහා, හිතට සිතේ මතකයන් කරහා තමයි මේ මම කියන පුද්ගලයා අපි හඳුනාගන්නේ. ඉතින් ඊයේ කණ්ණාඩියෙන් බැලුවම හිටපු මමම තමයි අද කණ්ණාඩියෙන් බැලුවම පේන්නේ. එනිසා බුදුහාඳුර කිව්වා මේක ඇහැට බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සාමාන්‍ය අපේ ඉන්ද්‍රයන් තියෙන ඇස කන දිව නාසය ශරීරය සහ මනස මේ හයට මේක අහුවෙන්නේ නැහැ. මේ හයට අහුවෙන ලෝකෙට කියන්නේ සම්මුති ලෝක. මේ ඉන්ද්‍රයන් හයට අහුවෙන ලෝකය ඇත්තක් වගේ තමයි අපට පේන්නේ. ඉතින් තව ලෝකයක් තියෙනවා මේ ඉන්ද්‍රයන් හයට අහු නොවන ලෝකය. ඉතින් බුදුහාඳුරුවෝ ඒ ලෝකය තමයි ඇත්ත ලෝකය, සත්‍ය ලෝකය. ඒ ලෝකය මොකද්ද කියලා ප්‍රඥා ඇසින් තමයි බලන්න පුළුවන්. ප්‍රඥාව කොහොමද මේක ප්‍රඥාවෙන් බලන්නේ? ඉතින් පළවෙනියටම කාරණේ තේරුම් ගන්න පුළුවන් අපට කවුරු හරි කියලා දුන්නා. ඉතින් බුදු කෙනෙක් කරන්නේ සමාජයට එක කියලා දෙනවා. එතන මම කියලා කෙනෙක් ඔබට දැනුණට ඉන්නවා කියලා. ඇත්තටම මෙහෙම කෙනෙක් නෑ කියලා. ඉතින් කොහොමද මේක කියන්නේ? ඉතින් ශරීරය හැදලා තියෙන ඉතා කුඩා අංශු වලින් මේ අංශු හැට තියෙන්නේ. ඒවා හැම මොහොතකම ඉපදිලා වෙනස් වෙලා නැති වෙනවා. දැන් එක අංශුවක් ඉපදිලා වෙනස් වෙලා නැති වුණාට පස්සේ ඒ අංශු එතනින් ඉවරයි. මොකද්ද මේ ඉවරයි කියන්නේ? ඉතින් තබන් කැටයක් අරන් පාවිච්චි කරනකොට ටික දවසක් යනකොට අපි ඒක පාවිච්චි කරනකොට දිය වෙනවා. දේවලා 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 සාමාන්‍ය පොත්තක් ඉතිරි වෙනවානේ. ඒ පොත්තත් ඉවර වෙනකම් පාවිච්චි කරොත් ඊට පස්සේ දෙන සබන් කෑල්ලක් නැහැ. අන්න ඒ වගේ මුකුත් ඉතිරි නොවි ඉවර වෙනවානේ. ඒ වගේ අර අංශුවක් ඉපදිලා වෙනස් වෙලා නැති වුණාම නැති වෙලාම යනවා. ආයේ ඒකේ මුකුත් නැහැ ඉතිරි වෙලා. ඉතින් ඉපදෙන සියලුම දේ නැති වෙනවා, වෙනස් වෙලා නැති වෙලා යනවා කියන එක. ඒකෙන් එතකොට මොකද්ද අපි තේරුම් ගන්න? මගේ ශරීරය හැදිලා තින කෝටි ප්‍රකෝටි ගණනක් අංශු වලින්. ඒ හැම අංශුවක්ම හැම මොහොතකම වෙනස් වෙලා මැරිලා යනවා. ඊළඟ මොහොතේ අලුත් අංශු තමයි ඉපදිලා වෙනස් වෙලා මැරෙන්නේ. ආයෙ අලුත් අංශු ඉපදිලා වෙනස් වෙලා මැරෙනවා. එතකොට මේ මම කියන අදහස, මම කියන අදහස පිටිපස්සේ තියෙනවා නিত্য බවක්, නিত্য හැඟීමක් තියෙනවා. එහෙනම් ප්‍රඥාවෙන් කල්පනා කරලා බලනකොට අපිට තේරෙනවා බැලූ බැල්මට නিত্য වගේ තිබුණට ඇත්තටම මෙතන කිසිම අංශුවක් රඳන්නේ නැහැ. ක්ෂණයකින් ඉපදිලා වෙනස් වෙලා නැති වෙනවා. එතකොට මෙතන මම කියලා හඳුන්වන්න පුළුවන් මොකද්ද?
මම කියලා හඳුන්වන්න පුළා ඒකාංශුවක්වත් නැහැ. මොකක් හරි දෙයක් තියෙනවා නම් තමයි ඒකට මේක තියෙනවා කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් ඒක මොකක්වත් එතන නැත්තම් මොකද්ද කියන්නේ? ඉතින් මේ අංශු මෙහෙම ඉපදිලා වෙනස්ලා මැරි මැරි ඉපදිලා මැරිනවා ඉපදිනා මැරිනවා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඇයි? මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ප්‍රෝග්‍රෑම් එකක් අනුව. හරියට අපි කියන්නේ කම්පියුටර්ස් වල ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා නේ, ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට දැන් කණ්ණාඩියෙන් බැලුවම ඊයේ බැලුපු එක්කෙනාමයි අද ඉන්නේ. නමුත් අවුරුදු 5කට 10කට පස්සේ ඔන්න වෙනස්කම් පේන්න ගන්නවා. දිනපතා වෙනසක් පේන්නේ නැහැ. ඉතින් ඒතකොට මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙන වෙනස කොහොමද පේන්නේ? කාලයක් යනකොට ඔන්න වෙනසක් තියෙනවා. දැන් ඒ වෙනස ඉතින් හැමෝටම පේනවා. දැන් ඒ වෙනස ගැන කියන්න ඒක අනිත්‍යයි කියලා කියන්නේ ඉතින් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. මොකද ඒක මේ ලෝකේ මොන ආගමෙන් ගත්තත් මොන ජාතියෙන් ගත්තත් ඕනම කෙනෙක්ට තේරෙනවා කාලයක් යනකොට පොඩි බබා ලොකු වෙනවා, ඒ ලොකු බබා වයසට යනවා, වයසක එක්කෙනා මැරිලා යනවා කියලා ඕන කෙනෙක්ට පේනවා. ඉතින් ඒක කියන බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඉතින් බුදු කෙනෙක් මේ ලෝකෙට එන්න අවශ්‍ය සාමාන්‍ය මිනිසුන්ට තේරිච්ච නැති දෙයක් කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙනකන් කාටවත් ඒක තේරුනේ නැහැ. කියලා දුන්නට පස්සේ ඒ කියන දැන් හොඳට ප්‍රඥාව මොහු කරා ගියායට මේක කියනකොටම පැහැදිලි වෙනවා. පැහැදිලි වෙලා ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම නිවෙනවා. අනිත් අය ඉතින් මේක භාවනාවෙන් ප්‍රත්‍යක්ෂව බලා ගන්න ඕන ආයතන මේක තමයි වෙන්නේ කියලා. ඉතින් මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා සිද්ධ වෙන වෙනස අපිට භාවනාවේදී බලන්න පුළුවන්. ඉතින් අපි ඉරිදා දවසේ වේදනානුපස්සනා හරහා මේ වෙනස බලනවා. මොකද මේ වගේ ලොකු වෙනසක් මෙතන වෙනකොට ඒක හා සම්බන්ධ වෙච්ච දැනීම් සෙන්සේෂන්ස් තියෙන එක හරහා අපට අවබෝධ කරගන්න පුළුවන් මෙතන ලොකු වෙනසක් වෙන නිසා තමයි මේ වගේ දැනීම් තියෙන්නේ. ඒ වගේ දෙයක් බලන්න ඇස් දෙක වහගෙන හිත සංසුන් කරලා තමයික බලන්න. ඒ නිසා බුදුහාමර කිව්වේ අපට නොපෙනෙන ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙත් බලන්න පුළුවන්. ඒ ලෝකෙ තමයි ඇත්තටම මෙතන සිද්ධ වෙන දේ. පරම සත්‍ය. ඒක බලන්න ඉතින් භාවනාව අවශ්‍යයි. ඒකායන මග්ගෝ කියලා විදර්ශනාව කියලා දුන්නේ ඒ නිසා. ඉතින් මෙතන අපි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන දේ. මොකද ධර්මය අවබෝධ කරගන්න මට්ටම් තුනක් තියෙනවා. ඉතින් එහුම් කන් දීලා නැත්නම් පොතපත කියවලා ගන්න දැනුමට කියන්නේ සුතමය, සුතමය ප්‍රඥාව කියලා. එතකොට ඒ ඇහිච්ච දේ ගැන අපි හිතනවා. ඊට පස්සේ මේක මෙහෙම තමයි වෙනව ඇති කියලා. මේ හිතන හිතලා තවදුරටත් අවබෝධ කරගන්න එක කියන්නේ චින්තාමය ප්‍රඥාව, රිෆ්ලෙක්ෂන්. ඇහිච්ච දේ අනුව හිතනවා. එතකොට ඒකත් මදි. ඒක ප්‍රත්‍යක්ෂව අපට දැනෙනවා. ප්‍රත්‍යක්ෂව දැනෙන එක හරියට පොඩි ළමයෙක් අපි කිව්වොත් ගින්දර අල්ලන්න එපා පිච්චෙනවා කියලා ඒ ළමයා අහන්නේ නැහැ. ඉතින් ඉටිපන්දමක දැල්ලා වගේ දෙයක් අල්ලන්න බලනවා යා. අල්ලපු දවසට අපි ඔක්කොම පොඩි කාලෙක කරන්නේ. ඉතින් පිච්චුනාම දන්නවා ප්‍රත්‍යක්ෂව පිච්චුනා කියලා. ඊට පස්සේ ඉතින් ඉටිපන්දමක දැල්ලා අල්ලන්න යන්නේ අපි වැඩක් නැහැ නේද? කොච්චර ඒකේ ආකර්ෂණයකුත් නැති වෙනවා. ඒක පිච්චෙන දෙයක් කියලා දැනගත්තම ආකර්ෂණෙත් නැති වෙනවා. ඊට පස්සේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා මිසක් ඒකෙන් අපි මොකද්ද ඒකෙන් අපි තෘප්තියක් ලබන්න යන්නේ නැහැ. ඒක වැඩක් නැහැ කියලා දාන නිසා රහත් භාවයත් ඒ වගේ තමයි. ඉතින් එදිනෙදා ජීවිතේ තියෙන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නවා මිසක් තෘප්තියක්වත් ආසාවක් පස්සේ ගිහිල්ලා විනෝද ආස්වාදයක් ලබා ගන්න උත්සාහ ගන්නෙ. මොකද ඒක වැඩක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂව අවබෝධ නිසා. මේ ප්‍රත්‍යක්ෂ අවබෝධ. මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයට මේ පියවර තුනම අවශ්‍යයි. ඉතින් අපි ඇහිච්ච දෙබුත් දැන් මේ කවුරු කිව්වත් දැන් මේවා අපි දැනගන්නේ තව ස්වාමින් වහන්සේලා කියන බණහ. ඒ ස්වාමින් වහන්සේලා ඒව දැනගත්තේ අන්තිමේදී පස්සෙන් පස්සට කියලා බලනකොට සම්මා සම්බුද්ධ කෙනෙක් ඇවිල්ලා කියලා දෙනකම් මේක සාමාන්‍ය කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට අපිට මේක නිතර නුවණින් විමසන්න ඕනේ. දැන් තමන් ඉදිරි පිට කවුරු හරි ඉන්නකොට
සාමාන්‍ය ලෝකේ සම්මුති ලෝකේ අපි කියනවා මේ අම්මා මේ තාත්තා මේ මිතුරෙක් මේ මිතුරියක් එහෙම කියලා මේ දරුවා. නමුත් ඇත්තටම එතන කවුරුවත් නැහැ. ඒ ෂණයක් පාසා වෙනස් වෙන දෙයක් නිසා හරියටම මෙන්න මේ අංශය මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ අංශය තමයි කියලා කියන්න බෑ. අපි ගිනිවලල්ලේ උදාහරණ පාවිච්චි කරනවා, ගඟක් ගලන එකේ උදාහරණ පාවිච්චි කරනවා. ඉතින් මේක අවබෝධ කිරීමෙන් තියෙන වාසිය මොකද? මේක අවබෝධ කිරීමේ තියෙන වාසිය තමයි මේ හැමදෙනාම කැමති නෑ ලෙඩ වෙන්න. ඒ වගේම අපි කැමති නෑ වයසට යන්න, මැරෙන්න. ඒ සියලුම දේ අපි වැරදි අවබෝධයකින්, මම කියන පුද්ගලයා ගැන තියෙන වැරදි අවබෝධය නිසා තියෙන දේවල්. මෙතන මම කියලා කෙනෙක් නෑ කියලා තේරුම් ගත්ත දවසට, එතකොට වයසට යන්න කෙනෙක් නෑ, ලෙඩ වෙන්න කෙනෙක් නෑ, මැරෙන්න කෙනෙක් නෑ. ඒකයි එතන තියෙන වටිනාකම. ඉතින් නිර්වාණය කියන එක බුදුහාමුදුරුවෝ විස්තර කරනවා ඩෙත්ලස් ස්ටේට් එකක් කියලා, මරණයක් නැති තැනක් විදිහට. නමුත් නිර්වාණය කියන එක හරියටම කියලා දෙන්න පෘථග්ජන අපට බැරි. ඒක ප්‍රත්‍යක්ෂව දැනගන්න ඕන නිසා මේක හරියට ගඟේ ඉන්න මාළුවෙක්ට අපි කොහොමද කියලා දෙන්නේ, ගොඩබිම ඇවිදින එක කොයි වගේද? ඒක ඒ මාළුවාට හිතාගන්න බැහැ. ඉතින් මාළුවා ඉබ්බගින් අහනවා කියනවානේ, කොහෙද වාහිටියේ මම ගොඩබිම ඇවිද ඇවිද හිටියේ කොහොමද? ඉතින් මාළුවා අහනවා, ඒ කොහොමද ගොඩබිම ඇවිදින්නේ කොහොමද? ඉතින් මාළුවාට ඒක ඒ වගේ තමයි. පෘථග්ජන භාවයේ ඉඳගෙන නිවීම ගැන සම්පූර්ණ අවබෝධය ගන්න බෑ. නමුත් මේ මම කියලා කෙනෙක් නෑ කියන එක ප්‍රත්‍යක්ෂව අවබෝධ වුණාම ඒ සම්පූර්ණ අවබෝධයට යනවා ඉබේටම. ඉතින් මේ වෙලාවේ අපිට දැනෙනවා නම් මම කියලා කෙනෙක් ඉන්නවා. ඊළඟට මම කියලා කෙනෙක් ඉන්න නිසා මට ගෙයක් තියෙනවා, මට ළමයි ඉන්නවා. ඊළඟට ඒ වගේ ඒ සියලු ප්‍රශ්න ඉන්න එක. මම කියලා කෙනෙක් නෑ කියලා අවබෝධ වුණාම මේ ප්‍රශ්න ඔක්කොම ඉතින් ඉවරනවා. ඉතින් ඒකෙන් කියන්නේ යුතුකම් අතාරිනවා කියලා, යුතුකම් කරනවා. නමුත් අපිට දැන් මේ තියෙන ප්‍රශ්න යුතුකම් ප්‍රශ්න නෙමෙයි. මේ තියෙන්නේ බය, දුක, කනගාටුව, මේ සියලු පැඳීම් එක්ක එන ප්‍රශ්නේ තමයි ඒ බය, දුක, කනගාටුව කියන දේවල්. ඒ ටික තියෙන්නේ අපිට මේ මගේ දුව, මගේ පුතා, මගේ ගේ කියලා කියන නිසා. දැන් මේක පොදුවේ හැම දරුවෙක් ගැන තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ ලෝකේ කොහේ හරි තැනක දරුවෙක් මැරුණා කියලා දැනගත්තම අපේ සිහිය විකල් වෙන තරමට අපට දුකක් දැනෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේන සියලු දරුවන් ගැන තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ මගේ කියන දරුවා ගැන තියෙන ප්‍රශ්න. මේ මම කියන එක හරහා ඉන්නේ. දැන් කාගේ හරි ගයක් කඩන් වටනා කියලා ආරංචිනත් අපිට සාමාන්‍යයෙන් අප පව් අපරාධේ අනුකම්පාවක් සානුකම්පාවක් වෙනවා. නමුත් අපේ සිහිය විකල් වෙන මට්ටමට ඇවිලෙන්නේ නැහැ. නමුත් අපේ ගේ කඩන් වටනා සිහිය විකල් වෙන මට්ටමට ඇවිලෙන්න පුළුවන්. මොකද මගේ ගේ නිසා. මේ මම කියන එක හරහා තමයි මේ සියලු දුක් ටික ඇවිත්. ඒ නිසා තමයි මම කියලා කෙනෙක් නැහැ කියන එක තේරුම් ගත්තා. මේ දුක් ටික තමයි නැති වෙන්නේ. අනිත් යුතුකම් ටික තියෙන ඉතින් බුදුහාමුදුරන්ගේ චරිත දිහා බැලුවත්, ඊළඟට ඒ රහතන් වහන්සේලාගේ චරිත බැලුවත්, සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමන්ගේ මෑණියන්ව ගිහිලා බලාගත්තා. ඉතින් ඒකෙන් තේරෙනවා ඒ යුතුකම, ඒ මෑණියන් ගැන තියෙන ඒ හැඟීම, ඒ ඔක්කොම තියෙන. ඒව නැති වෙන්නේ නැහැ. නමුත් නැති වෙලා තියෙන දැන් බුදුහාමුදුරන්ගේ කෙනෙක් ඇහුවලු, ඔබ ඔබ ගොඩාක් කල් භාවනා කරනවානේ, මොනාද ඔබට ලැබුණේ කියලා. ඉතින් බුදුහාමුදුර කියවලු, අනේ මට නම් ලැබිච්ච දෙයක් නැහැ කියලා. හැබැයි මට නැති වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. මම මේ නැති වෙච්ච දේවල් ඔබට කියන්න. බය කියන එක සම්පූර්ණයෙන්ම නැති වුණා. දුක කියන එක සම්පූර්ණයෙන්ම නැති වුණා. ඉරිසියාව කියන එක සම්පූර්ණයෙන්ම නැති වුණා. මොනවා වෙයිද දන්නේ කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැති වුණා. මෙහෙම වුණොත් මොනවා වෙයිද කියන එක සම්පූර්ණයෙන්ම නැති වුණා.
ඒ වගේ ඇන්සයිටි, ස්ට්‍රෙස්, ඉරිටේෂන්, ෆ්‍රස්ට්‍රේෂන් ඒ සියලු දේවල් ඇති වෙනවා. ඉතින් මේ භාවනාවෙන් හම්බෙන දේවල් ඒ වගේ නැති වෙන දෙයක් එකක් මොන හරි ලැබෙන දෙයක් නෙමෙයි. ඉතින් අපි හෙට දවසේ මේක ප්‍රත්‍යක්ෂ අවබෝධය සඳහා තවදුරටත් අපි සාකච්ඡා කරමු. ඒ වගේම මේක ප්‍රායෝගිකව කරන හැටි බලමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ඒක තමයි.